ක්‍රියාවලි කියන කොටස තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. එතකොට පෝෂණය කියන්නේ කුමක්ද? ජීවීන් තම පරිවෘත්තීය ක්‍රියාකාරකම් සඳහා බාහිර පරිසරයෙන් ශක්තිය සහ අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි පෝෂණය කියලා හඳුන්වන්නේ. එතකොට ජීවීන්ට පරිවෘත්තීය ක්‍රියාකාරකම් සඳහා ශක්තිය අවශ්‍යයි. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාකාරකම් සඳහා පරිවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ ජීවිගේ දේහ තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා. එතකොට මේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා අමුද්‍රව්‍ය අවශ්‍යයි. ප්‍රතික්‍රියක සඳහා යොදා ගැනීමට අමුද්‍රව්‍ය අවශ්‍යයි. එතකොට ජීවීන් මේ පරිවෘත්තීය ක්‍රියා සඳහා ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියට තමයි පෝෂණය කියලා කියන්නේ. මේකදී අපි ශාක පෝෂණය පිළිබඳ තමයි අධ්‍යයනය කරන්නේ. වර්ධනයට, විකසණයට, ප්‍රජනනයට සහ හානි වූ පටක අලුත් වැඩියාව සඳහා පෝෂණය අවශ්‍යයි. එතකොට පරිවෘත්තීය ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ වර්ධනයේදී, විකසණයේදී, ප්‍රජනනයේදී සහ හානි වූ පටක අලුත් වැඩියාව කියන අවස්ථාවලදී සිදුවන සියලුම පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍යයි මේ පෝෂණය. එතකොට ශාක යොදා ගන්නා කාබන් ප්‍රභවය මත ශාක පෝෂණ ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි ස්වයංපෝෂී සහ විෂමපෝෂී. ස්වයංපෝෂීන් සහ විෂමපෝෂී. මුලින්ම මේ ස්වයංපෝෂීන් කියන්නේ කවුද කියලා බලමු. ශාක අයිති වෙන්නේ මේ ස්වයංපෝෂීන් යටතට. ස්වයංපෝෂීතාව පෙන්වන ජීවීන් ස්වයංපෝෂීන් කියලා හඳුන්වනවා. ස්වයංපෝෂීතාවය කියන්නේ කුමක්ද? ස්වයංපෝෂීන් කාබන් ඩයොක්සයිඩ් වැනි අකාබනික කාබන් භාවිතා කර කාබනික සංයෝග සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය තම කාබන් සහ ශක්තිය අවශ්‍යතාවය මේ මගින් සම්පූර්ණ කර ගැනීමේ ක්‍රියාවලිය තමයි ස්වයංපෝෂීතාවය කියලා කියන්නේ. උඩ ස්වයංපෝෂීන් අකාබනික කාබන් යොදාගන්නේ කාබන් ඩයොක්සයිඩ් වැනි අකාබනික සංයෝගයකින් තමයි කාබන් ලබා ගන්නේ. මේ කාබන් ලබාගෙන කාබනික සංයෝග නිපදවනවා. බලන්න ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රභා ස්වයංපෝෂීන් ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ ශාක ප්‍රභා ස්වයංපෝෂීන් වශයෙන් ක්‍රියා කරලා ආලෝකයේ ශක්තිය සහ අකාබනික ද්‍රව්‍ය වලින් කාබන් යොදාගෙන කාබනික අණු සංශ්ලේෂණය කරනවා ප්‍රභා සංශ්ලේෂණයේදී. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ප්‍රභවය කුමක්ද? කාබන් ඩයොක්සයිඩ් වැනි නැමැති අකාබනික සංයෝගය. ප්‍රභා සංශ්ලේෂණයේ ශක්ති ප්‍රභවය කුමක්ද? සූර්ය ශක්තිය, නැත්නම් ආලෝක ශක්තිය. ශාක තුල නිරීක්ෂණය වන ප්‍රධාන පෝෂණ ක්‍රමය තමයි ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය. ශාක පෝෂණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ස්වයංපෝෂී පෝෂණ ක්‍රමයෙන්. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන්. මේ තියෙන ප්‍රභා සංශ්ලේෂණය නිරූපණය කරලා කාබන් ඩයොක්සයිඩ් 6ක්, 6ක් ජලය, ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය සහ ප්‍රභා සංශ්ලේෂක වර්ණක නැත්තම් ක්ලෝරොෆිල්, සෑදෙනවා ග්ලූකෝස් සහ 6ක් කාබන්, 6ක් ඔක්සිජන් වායුව. ඇතැම් ශාකවල පෝෂණයේදී මේ ප්‍රභා ස්වයංපෝෂීතාව නැත්තම් ප්‍රභා සංශ්ලේෂණයට අමතරව සහජීවන සම්බන්ධතා ඇති කර ගන්නවා. එතකොට අපි මේකේ ප්‍රධාන වශයෙන් මේ කොටසදී කතා කරන්නේ මේ සහජීවන සම්බන්ධතා ගැන. එතකොට මේ සහජීවනය ප්‍රභා ස්වයංපෝෂීතාවයට එහා ගිය තවත් ඇතැම් ශාක පෙන්වන පෝෂණ ආකාරයක්. එතකොට මේ සහජීවන සම්බන්ධතා ආකාර තුනක් තියෙනවා. අන්‍යෝන්‍යාධාරය, සහභෝජිත්වය සහ පරපෝෂීතාවය. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂ පෝෂණ ක්‍රම අපිට හමු වෙනවා මාංශ භක්ෂක ශාකවල. ඒතකොට මාංශ භක්ෂක ශාකවල පෙන්වන තවත් විශේෂ පෝෂණ ක්‍රමයක් තියෙනවා. එහෙනම් ශාක ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ස්වයංපෝෂී නැත්නම් ප්‍රභා ස්වයංපෝෂී පෝෂණයෙන් තමයි පෝෂණය වෙන්නේ. ඊට අමතරව ඇතැම් ශාකවල සහජීවන සම්බන්ධතා සහ විශේෂ පෝෂණ ක්‍රම දක්නට ලැබෙනවා. ශාක පෝෂණ විධි ප්‍රභා ස්වයංපෝෂී පෝෂණයෙන් අපි මම කීවේ දැන් ප්‍රධානම පෝෂණ විදිය කියලා. මුලින්ම අපි
කෙටියෙන් ප්‍රභාසයන් පෝෂී පෝෂණය හඳුනාගනිමු. සූර්යාලෝකයේ භාවිතයෙන් කාබන් ඩයොක්සයිඩ් වල අකාබනික කාබන් යොදාගෙන කාබනික රසායනික සංයෝග සංශ්ලේෂණය ප්‍රභාසයන් පෝෂී පෝෂණය කියලා හඳුන්වනවා. ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් ප්‍රධාන ලෙස පෝෂණය වෙනවා. ස්වයං පෝෂින් පෝෂණය පෙන්වන ශාකවල කාබන් ප්‍රභවය කුමක්ද? කාබන් ඩයොක්සයිඩ් වැනි අකාබනික සංයෝගයක්. ශක්ති ප්‍රභවය සූර්යාලෝකය නැත්නම් සූර්ය ශක්තිය, ආලෝක ශක්තිය. ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්යාලෝකයේ අවශෝෂණය සඳහා ප්‍රභා සංශ්ලේෂක වර්ණක භාවිතා කරනවා. එතකොට එක් එක් ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් සූර්ය ශක්තියේ අධිග්‍රහණය කරන ප්‍රමාණ නිරූපණය වන අපි සටහනක් කතා කරා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදීනේ. එතකොට නිල් සහ රතු ආලෝක වලින් තමයි ආලෝක තමයි වැඩිපුරම අවශෝෂණය කරගන්නේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින්. වර්ණක මොනවද වෙන්නේ? ප්‍රධාන වර්ණක හතරයි තියෙන්නේ. ඊට අමතරව තව වර්ණක තියෙනවා. ප්‍රභා සංශ්ලේෂක වර්ණක ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, කැරොටීන් සහ සෙන්ට්‍රොෆිල් නේ. හරි. අපි බලමු දැන් සිම්බයෝසිස් නැත්නම් මේ සහජීවන පෝෂණ ආකාරය කියන්නේ කුමක්ද කියලා. විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු සමීපව ජීවත් වෙමින් පවත්වා ගන්නා පාරිසරික සම්බන්ධතාවය තමයි සහජීවනය කියලා හඳුන්වන්නේ. එහෙනම් සහජීවනය කියලා කියන්නේ කුමක්ද? විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු සමීපව ජීවත් වෙමින් පවත්වා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක්. අනිවාර්යයෙන්ම මේ සහජීවනය සඳහා විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙකු තමයි සම්බන්ධ වෙන්නේ. පෝෂණ අවශ්‍යතාවයන් ආරක්ෂාව සහ වාසස්ථානය සඳහා සහජීවනය ඇති කරගන්නවා. මේක සම්පූර්ණ නෝට් එකක්. ඒ හින්දා මේ කොලයක් අරගෙන සටහන් කරගන්න මේ කොටස සම්පත් පොතේ කරුණු සහ ඊට අමතරව ඔබ දැනගත යුතු කරුණු සහිත සම්පූර්ණ නෝට් එකක්. සහජීවන සම්බන්ධතා ආකාර තුනක් තියෙනවා. අන්‍යෝන්‍ය ආධාරය, පරපෝෂිතාවය සහ සහභෝජිත්වය. මුලින්ම බලමු මේ අන්‍යෝන්‍ය ආධාරය කියන්නේ නැත්නම් මියුචුවලිසම් කියන්නේ මොකද්ද කියලා. එතකොටත් අපි කියනවා විශේෂ දෙකකට අයත්. දැන් මේ සහජීවනය ඇති වෙන්නේ විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙක් අතරනේ. විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ජීවීන් දෙදෙනාටම වාසි ඇතිවන ලෙස සිදුවන පාරිසරික සම්බන්ධතාවයක් තමයි අන්‍යෝන්‍ය ආධාරය කියලා කියන්නේ. එහෙනම් අපි බලමු පරපෝෂිතාවය කියන්නේ. දැන් අන්‍යෝන්‍ය ආධාරයේදී වෙන්නේ විශේෂ දෙකටම වාසි සැලසෙනවා. පරපෝෂිතාවයේදී එක් විශේෂයකට වාසියකුත් අනිත් විශේෂයට හානියකුත් සිද්ධ වෙනවා. සහභෝජිත්වයේදී මං කෙටියෙන් කියන්නම්, මුලින්ම එක් විශේෂයකට වාසියකුත් අනිත් විශේෂයට වාසියක් හෝ පාඩුවක් සිදුවෙන්නේ නැහැ. ඒ කියන්නේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අපි එක දීර්ඝව බලමු. අන්‍යෝන්‍ය ආධාරයේදී එහෙනම් විශේෂ දෙකටම වාසි සැලසෙනවා. උදාහරණ හතරක් අපිට හඳුනා ගන්න පුළුවනි. සිලබස් එකට ඇතුළත් වෙන රනිල මූල ගැටිති තුල වාසය කරන නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. එතකොට මේ බැක්ටීරියාවේ විද්‍යාත්මක නාමය රයිසෝබියම්. රයිසෝබියම් කියන ඝන නාමය සහිතයි. එතකොට රයිසෝබියම් විශේෂ රාශියක් ඉන්නවා. රයිසෝබියම් ඝනයේ බැක්ටීරියා කොහෙද ජීවත් වෙන්නේ? රනිල මූල ගැටිති තුල වාසය කරනවා. වාසය කරමින් නයිට්‍රජන් තිර කරනවා. දිලි ඊරක මුල් සංගමය, සීකස් වල කොරල් හැඩති මුල් සහ ලයිකන, මේවා තමයි උදාහරණ. අපි බලමු එකිනෙක. රනිල ගැටිති, මූල ගැටිති. රනිල කුලේ ශාකවල මුල් වල රනිල ශාකයට ශාක මුලක් සහ රයිසෝබියම් ගණයේ බැක්ටීරියාවක් අතර ඇති වෙන සහජීවී සම්බන්ධතාවයක්. අන්‍යෝන්‍ය ආධාරයේදී බැක්ටීරියාව මොකද සිද්ධ කරන්නේ? නයිට්‍රජන් තිර කරනවා. නයිට්‍රජන් තිර කරලා ශාකයට ලබා දෙනවා. එහෙනම් ශාකෙන් මොකද කරන්නේ? රනිල මූලයෙන් බැක්ටීරියාවට කාබනික පෝෂක, වාසස්ථාන, ආරක්ෂාව, ජලය, නයිට්‍රජන් හැර ඉතුරු සියලු ඛනිජ රනිල ශාකයෙන් බැක්ටීරියාවට ලබා දෙනවා. එතකොට දැන් දෙදෙනාටම වාසි සැලසෙනවා නේද? එතකොට රයිසෝබියම් බැක්ටීරියාව ශාකයට නයිට්‍රජන් තිර කරලා ලබා දෙනවා. ශාකය මගින් බැක්ටීරියාවට කාබනික පෝෂක, වාසස්ථාන, ආරක්ෂාව, ජලය සහ ඛනිජ ලබා දෙනවා.
මේ රයිසෝපියම් ගණයේ බැක්ටීරියා වලට අන්‍යෝන්‍ය ආධාරයෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ ජීවීන් දෙදෙනාම කරොත් එහෙම රයිසෝපියම් බැක්ටීරියාව පමණක් මිය යනවා. ඊළඟට දිලීරක මුල්. මේ දිලීරක මුල් ඇති වෙන්නේ දකින්නට ලැබෙන්නේ උසස් ශාක මුල්වල. විවෘත බීජක ශාක වෙන්නත් පුළුවන්, ආවෘත බීජක ශාක වෙන්නත් පුළුවන්. මේ සියල්ල උසස් ශාකනේ. එතකොට වැඩිපුරම ආවෘත බීජක ශාක මුල්වල තමයි දිලීරක මුල් පවතින්නේ. ශාක මුලක් සහ සූත්‍රිකාමය දිලීරයක් අතර තමයි මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ. ශාක මුලක් සහ සූත්‍රිකාමය දිලීරයක් අන්‍යෝන්‍යාධාරයේදී ශාක මුලින් දිලීරයට කාබනික පෝෂක සහ වාසස්ථාන ලබා දෙනවා. එහෙනම් ශාකයේ දිලීරයට ලබා දෙන කාබනික පෝෂකයි වාසස්ථානයි. එතකොට දිලීරය මගින් දිලීර අවශෝෂීන් ජීවින්නේ පසෙන් මොනවද අවශෝෂණය කරන්නේ? ෆොස්ෆේට් වගේ ඛනිජ සහ ජලය අවශෝෂණය කරගෙන මේ ශාක මුලට ලබා දෙනවා. දිලීරක මුල් වර්ධනය වුණ ශාකවල මූලකේශ දක්නට ලැබෙන්නේ. මූලකේශ මගින් බහුලව ජලය අවශෝෂණය කරන්නේ මූලකේශ නොමැති මේ ශාකවල, ශාක මුල්වල. ඉතින් දිලීරක මුල් වර්ධනය වුණ ඕනෑම ශාකයක දිලීරය මගින් මොනවද ලබා දෙන්නේ? පසෙන් ජලය සහ ඛනිජ අවශෝෂණය කරලා ශාකයට ලබා දෙනවා. ඊළඟට සීකස් වල කොරල් හැඩති මුල්. සීකස් කියන්නේ මඩු ශාකයට. මඩු ශාකයේ පස මතු පිට පාර්ශ්වික මුල්වල තමයි මේ කොරල් හැඩති මුල් ඇති වෙන්නේ. එහිදී සීකස් ශාකයේ පාර්ශ්වික මුලක් සහ ඇනබීනා කියන සයනෝබැක්ටීරියා අතර තමයි මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ. සීකස් සහ ඇනබීනා කියන සයනෝබැක්ටීරියා අතර අන්‍යෝන්‍යාධාරයේදී මොකද සිද්ධ වෙන්නේ? සයනෝබැක්ටීරියාව නයිට්‍රජන් තිර කරලා ශාකයට ලබා දෙනවා. ශාක මුලෙන් සයනෝබැක්ටීරියා මොනවද ලබා දෙන්නේ? ජලය, නයිට්‍රජන්, හැර ඉතුරු ඛනිජ, වාසස්ථාන, ආරක්ෂාව, මේ කියන දේවල් ශාක මුලෙන් සයනෝබැක්ටීරියාවට ලබා දෙනවා. ජලය, නයිට්‍රජන්, හැර ඉතුරු ඛනිජ වර්ග, වාසස්ථාන, ආරක්ෂාව. එන බීනා සයනෝබැක්ටීරියාවට අන්‍යෝන්‍යාධාරයෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ ජීවීන් දෙදෙනා වෙන් කරොත් එන බීනා සයනෝබැක්ටීරියාව මිය යනවා. සීකස් වලට බලපෑමක් වෙන්නේ නැහැ. ඊළඟට ලයිකන. ලයිකන ඔබ දැකලා ඇති සාමාන්‍ය පරිසරයේ ඕන තරම් දක්න ලැබෙනවා. තෙත ගල් පරවල, ශාක පොතු වල වගේ ස්ථානවල ජීවීන්ට වාසය කළ නොහැකි කටුක පරිසරවල පවා මේ ලයිකන අපි දක්න ලැබෙනවා. මේකෙදි සහජීවී සම්බන්ධතාවය ඇති වෙන්නේ දිලීරයක් සහ හරිත ඇල්ගාවක් අතර. ඒතර මේ ලයිකන පිළිබඳ ශාකේ පාඩමේ සඳහනක් නැහැ. මොකද මෙතන ශාකයක් සම්බන්ධ නැහැ. දිලීරයක් සහ ඇල්ගාවක් ඉන්නේ. නමුත් ලයිකන කියන්නේ සහජීවී සම්බන්ධතාවයක්, අන්‍යෝන්‍යාධාර සංගමයක් නිසා ඔබට දැනගත යුතු නිසා මෙතෙන්ද මම ලයිකන ඇතුළත් කරා. ශාකයක් සම්බන්ධ නැහැ. නමුත් අන්‍යෝන්‍යාධාරයේදී ඇල්ගාවෙන් දිලීරයට කාබනික පෝෂක ලබා දෙනවා. මොකද ඇල්ගාවක් ක්ලෝරෝෆිල් ධර්මයෙන් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. එතකොට ඇල්ගාව දිලීරයට ලබා දෙනවා කාබනික පෝෂක ප්‍රභා සංශ්ලේෂණය මගින්. දිලීරය මොකද කරන්නේ? උපස්තරයෙන් අවශෝෂණය කරනවා ජලය, ඛනිජ, ඊට පස්සේ ලබා දෙනවා ඇල්ගාවට. ඒ වගේම වියලීම වගේ දේවල් වලින් ආරක්ෂා කරනවා ඇල්ගාව. ලයිකනයක ජීවින් දෙදෙනාටම අන්‍යෝන්‍ය ආධාරයෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඒ දෙදෙනාටම තනිව ජීවත් වෙන්න බෑ. එහෙනම් අපි බලමු ඊගාවට. ඊළඟ පෝෂණ ආකාරය තමයි සහභෝජීත්වය. සහජීවී සම්බන්ධතාව තමයි සහභෝජීත්වය. අපි බලමු මේකෙදි එක් ජීවි විශේෂයකට පමණක් වාසි සැලසෙන ලෙසත්, අනිත් විශේෂයට බලපෑමක් සිදු නොවන ලෙසත්, ඒ කියන්නේ වාසියක් හෝ පාඩුවක් නොවන ලෙසත් ඇතිවන සම්බන්ධතාවයකට කියනවා සහභෝජීත්වය කියලා. උදාහරණ උස ශාක කඳන් මත වැඩෙන ඕකිඩ් වැනි අපි ශාක. ඕකිඩ් වලට විද්‍යාත්මකව කියනවා ඩෙන්ඩ්‍රෝබියම් කියලා. ඩෙන්ඩ්‍රෝබියම් වැනි අපි ශාක නිසා මොකද වෙන්නේ? අපි ශාකයට හොඳින් හිරු එළිය ලැබෙනවා අර ශාකයක ඉහළින් වැවිලා තියෙන නිසා. පරිණත ශාක කඳෙහි දිරාපත් වෙන කොටස් වලින් ඛනිජත් අවශෝෂණය කරලා අපි ශාකය ලබා ගමු. එහෙනම් අපි ශාකයට හොඳින් හිරු එළිය ලබා ගැනීමට සහ අදාළ ශාක පරිමිත ශාක කඳේ දිරාපත් වෙන කොටස් වලින් ඛනිජ ලබා ගැනීම සිද්ධ වෙනවා. නමුත් ධාරක ශාකයට බලපෑමක් නැහැ. වාසියක් හෝ පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ.
ඊළඟට පරපෝෂිතාවය පැරසිටිසම් කියලා කියනවා. එතකොට මේකෙන් අපිට නමෙන්ම තේරෙනවා පරපෝෂිතාවේදී එක ජීවියෙකුට හානියක් අනෙක් ජීවියාට වාසියක් සිද්ධ වෙනවා ඇති කියලා. එක් ජීවි විශේෂයකට පමණක් වාසි සැලසෙන ලෙසත් ඒ වාසි සැලසෙන ජීවියාට කියනවා පරපෝෂිතයා කියලා. අනෙක් විශේෂයට හානි සිදුවන ලෙසත් ඒ හානිය සිදුවෙන ජීවියාට කියනවා ධාරකයා කියලා. වෙනස් ජීවි විශේෂ දෙකක් අතර පවතින සමීප සම්බන්ධතාවයක්. එතකොට මේකෙත් විශේෂ දෙකක ජීවීන් ඉන්නේ. එතකොට පරපෝෂී ශාක ආකාර දෙකක් තියෙනවා. ශාක ආකාර වර්ග දෙකක් තියෙනවා. පූර්ණ පරපෝෂීන් සහ අර්ධ පරපෝෂීන් කියලා. අපි බලමු මේ දෙන්නගේ වෙනස. පූර්ණ පරපෝෂීන් ගත්තොත් මේ තියෙන්නේ පූර්ණ පරපෝෂියෙක් ධාරක ශාකයක් මත වැඩුණ කුස්කුටා කියන අගමුල නැති වැල් කියලා සිංහලෙන් කියනවා කුස්කුටා. ධාරක ශාක කඳ හෝ මුල මත හෝ තුල ජීවත් වෙනවා. මේ ධාරක ශාකයක් මත ජීවත් වෙන කුස්කුටානේ. එතකොට ධාරක ශාකෙන් කාබනික පෝෂක මෙන්ම අකාබනික පෝෂකත් ලබා ගන්නවා. කාබනික පෝෂකත් ලබා ගන්නවා, අකාබනික පෝෂකත් ලබා ගන්නවා. ඒ කියන්නේ පූර්ණව යැපෙනවා. පරපෝෂී ශාකයේ ශෛලම ධාරක ශාකයේ ශෛලමයට ශෝෂක මුල් යවලා මොනවද අවශෝෂණය කරන්නේ? ජලයයි ඛනිජයි. පරපෝෂිත ශාකයේ ෆ්ලෝයමය ධාරක ශාකයේ ෆ්ලෝයමයට ශෝෂක මුල් යවලා අවශෝෂණය කරගන්නවා කාබනික පෝෂක. එහෙනම් අකාබනික පෝෂක සහ කාබනික පෝෂක අවශෝෂණය කරගන්නේ කොහොමද? පරපෝෂී ශාකය ශෝෂක මුල් යවනවා ධාරක ශාකයේ ශෛලම ෆ්ලෝයම තුලට යවලා අවශෝෂණය කරනවා. එතකොට ධාරක ශාකය සහ කුස්කුටා අතර ඇතිවෙනවා පූර්ණ පරපෝෂීතාවයේ සම්බන්ධතාවයක්. ඊළඟට අර්ධ පරපෝෂීන් ගත්තොත් ධාරක ශාකයේ කඳ මත ජීවත් වෙනවා. ධාරක ශාකයෙන් අකාබනික පෝෂක පමණයි ලබා ගන්නේ. කියන්නේ ජලය ඛනිජ විතරයි ලබා ගන්නේ. කාබනික පෝෂක ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය නිපදවා ගන්නවා. ඒ සඳහා පරපෝෂිත ශාකයේ ශෛලම ධාරක ශාකයේ ශෛලමයට ශෝෂක මුල් මගින් සම්බන්ධ වෙලා ජලය ඛනිජ අවශෝෂණය කරගන්නවා. කාබනික පෝෂක ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවා ගන්නවා. දැන් මෙතන බලන්න පිළිලයක්. නැත්තම් පිළිලල වලට කියනවා මේ ඉටැලික්ස් වලින් මෙතන එන්න ඕනේ ලොරෙන්තස්. ලොරෙන්තස් නැත්තම් පිළිල. මේ විද්‍යාත්මක ඝන නාමයක්. ඉටැලික්ස් වලින් එන්න ඕනි මෙතන. ලියද්දි යටින් ඉරක් අඳ ගන්න. සහ ධාරක ශාක අතර මේ තියෙන්නේ රූපයේ ලොරෙන්තස් වර්ධනිනු ශාකයක්. යටින් තියෙන්නේ ආරම්භක අවස්ථාව. මේක සිවියර්ලි. ඒ කියන්නේ බහුල වශයෙන් ආක්‍රමණය කරොත් ශාකේ මිය යන්න පුළුවන්. මේ උඩ රූපේ තියෙන මිය ගිය ශාකයක්. ඊළඟට අපි කියවා විශේෂ පෝෂණ ආකාරයක් තියෙනවා මාංශ භක්ෂක ශාක කියලා. මෙම ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. නයිට්‍රජන් හා ඛනිජ ඌණ පරිසරවල වර්ධනය වන බැවින් එම පෝෂක ලබා ගැනීමට ක්‍රුමීන් සහ වෙනස් සතුන් ගොදුරු කරගන්නවා. ගොදුරු කරලා මරණයට පත් කරනවා. ඊට පස්සේ ජීර්ණය කරලා ජීර්ණ ඵල අවශෝෂණය කරනවා. උදාහරණ බාදුරා. ඔබ දන්නවා නිපෙන්තස් කියන්නේ විද්‍යාත්මක ඝන නාමය. බාදුරා කියන්නේ මාංශ භක්ෂක ශාකයක්. ඊළඟට කඳුලැස්ස. මේ කඳුලැස්ස ශාකයක් තියෙන්නේ ඩ්‍රොසෙරා කියලා විද්‍යාත්මක ඝන නාමය කියනවා. ඩ්‍රොසෙරා ශාකයක්. මේ කෘමියෙක් භක්ෂණය කරන අවස්ථාවක් තමයි මේ රූපයේ තියෙන්නේ දකුණුවට පැත්තේ. ඊළඟට නිල් මොනරැස්ස යුටිකියුලේරියා කියලා විද්‍යාත්මකව හඳුන්වනවා. යුටිකියුලේරියා අපිට දක්නට ලැබෙනවා වෙල් ආශ්‍රිතව. එතකොට මේකෙත් මේ දකුණුපස රූපයේ තියෙන්නේ කිසියම් කුඩා සතේ ජීර්ණය කරන අවස්ථාවක්, ගොදුරු කරගත්ත අවස්ථාවක්. ශාකවල ප්‍රශස්ත වර්ධනයට පෝෂණ අවශ්‍යතා ඊළඟ කොටස. එතකොට අපි ඒක ඉක්මනින් කතා කරමු. ශාකවල ප්‍රශස්ත වර්ධනයට ජීවන චක්‍ර සම්පූර්ණ කර ගැනීමට ප්‍රජනනයට රසායනික මූලද්‍රව්‍ය ගණනාවක් අවශ්‍යයි. එතකොට රසායනික මූලද්‍රව්‍ය 17ක් අවශ්‍යයි. මේවා මේවට කියනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය පාඩම් කරගන්න 17 ශාකවලට අවශ්‍ය කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්, ක්ලෝරීන්, අයන්, මැංගනීස්, බෝරෝන්, සින්ක්, කොපර්, නිකල්,
නිකල් සහ මොලිබ්ලිනම් ඇතැම් ශාකවලට සෝඩියම් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය බවට පත් වෙනවා. මෙම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලින් 9ක් ශාකවලට විශාල ප්‍රමාණවලින් අවශ්‍යයි. මේවට කියනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම් සහ මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය 9 මතක තියාගන්න. ඊළඟට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලින් 8ක් ශාකවලට ඉතා කුඩා ප්‍රමාණවලින් තමයි අවශ්‍ය. මේවට කියනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. ක්ලෝරින්, අයන්, මැංගනීස්, බෝරෝන්, සින්ක්, කොපර්, නිකල්, මොලිබ්ලිනම්. ඊළඟට මේ අධිමාත්‍ර සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍යයන්ගේ කෘත්‍යයන් සහ ඌනතා ලක්ෂණ අපි මතක තියාගෙන දැනගෙන සිටිය යුතුයි. එතකොට මුලින්ම අපි බලමු කාබන්. කාබන් අවශෝෂණය කරගන්නේ කාබන් ඩයොක්සයිඩ් විදිහට වායුගෝලයෙන්. කාබන් වල කෘත්‍ය තමයි ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකය තමයි කාබන් කියලා කියන්නේ. වර්ධනය ඌන වීම තමයි කාබන් අවශ්‍ය සැපෙීම අඩාල වුණොත් දක්න ලැබෙන ඌනතා ලක්ෂණය. ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් ලබා ගන්නෙ කාබන් ඩයොක්සයිඩ් විදිහට තමයි අවශෝෂණය කරගන්නේ. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයෙන් පරිවර්තනය කරනවා. වායුගෝලීය වාතය සහ පාංශු ද්‍රාවණයෙන් ලබා ගන්නවා ඔක්සිජන්. කෘත්‍ය ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක් ඔක්සිජන් කියන්නේ. වර්ධනය ඌන වීම තමයි ඌනතා ලක්ෂණ. හයිඩ්‍රජන් අවශෝෂණය කරන්නේ ජලයේ විදිහට පාංශු ද්‍රාවණයෙන්. ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකය තමයි හයිඩ්‍රජන් කියන්නේ. වර්ධනය ඌන වීම, මැලවීම වගේ දේවල් සිද්ධ වෙනවා ඌනතා ලක්ෂණ. ඊළඟට නයිට්‍රජන්. නයිට්‍රේට සහ ඇමෝනියම් අයන විදිහට, ඒ කියන්නේ ඇමෝනියම් ලවණ විදිහට තමයි අවශෝෂණය කරගන්නේ පාංශු ද්‍රාවණයෙන්. කෘත්‍ය තමයි ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල, නියුක්ලියෝටයිඩ්, හරිතප්‍රද, එන්සයිම, සහ එන්සයිම මේ වගේ සංඝටක. ඌනතා ලක්ෂණය ශාක කුරුවීම, උග්‍ර හරිතක්ෂය. එතකොට හරිතක්ෂය ඉතා අධිකව සිද්ධ වෙනවා මේ නයිට්‍රජන් ඌනතාවෙන් කහ පැහැයට හැරෙනවා නයිට්‍රජන් මදි වුණොත්. විශේෂයෙන් වියපත් පත්‍රවල උග්‍ර හරිතක්ෂය දක්නට ලැබෙනවා. පොටෑසියම්. පොටෑසියම් ධන අයන විදිහට පාංශු ද්‍රාවණයෙන් අවශෝෂණය කරගන්නවා. කෘත්‍යයන් ඔබ දන්නවා පුටිකා ක්‍රියාකාරීත්වයේදී පුටිකා චලන යාන්ත්‍රණයට බොහෝ එන්සයිම් වල සහසාධකයක් ලෙස පොටෑසියම් අවශ්‍ය වෙනවා. ඌනතා ලක්ෂණ පත්‍ර මායිම් කහ දුඹුරු පැහැයක්කට ලක් වෙනවා. කඳ දුර්වල වෙනවා. මුල් දුර්වල වෙනවා. කැල්සියම්. කැල්සියම් ධන අයන විදිහට පාංශු ද්‍රාවණයෙන්. සෛල බිත්තියේ හා මධ්‍ය සූස්තරයේ සංඝටකයක් තමයි කැල්සියම්. පටල ව්‍යුහය සහ පාරගම්‍යතාව පවත්වා ගැනීම, සංඥා ගමන් කිරීම සඳහා කැල්සියම් අයන උපකාරී වෙනවා. ඌනතා ලක්ෂණ ලපටි පත්‍ර හැකිලීම, අග්‍රස්ත අංකුර මිය යනවා. මැග්නීසියම්. මැග්නීසියම් අයන විදිහට පාංශු ද්‍රාවණයෙන්. ක්ලෝරොෆිල් අණුවල සංඝටකයක් මැග්නීසියම්. බොහෝ එන්සයිම වර්ග සක්‍රිය කරනවා මැග්නීසියම් අයන මගින්. ඌනතා ලක්ෂණ විදිහට මේරු පත්‍රවල නාරටි අතර හරිතක්ෂය සිද්ධ වෙන. එතකොට අර නයිට්‍රජන් ඌනතාවෙදි මුළු පත්‍රයම සිවියලි උග්‍ර විදිහට හරිතක්ෂය සිද්ධ වෙනවා. මැග්නීසියම් වල නාරටි අතර තමයි හරිතක්ෂය සිද්ධ වෙන්නේ මැග්නීසියම් ඌනතාවේදී. ෆොස්ෆරස්, ෆොස්ෆේට් අයන, හයිපොෆොස්ෆේට් අයන බවට අයන විදිහ තමයි පාංශු ද්‍රාවණය අවශෝෂණය කරන්නේ. ATP, න්‍යෂ්ටික අම්ල, ෆොස්ෆොලිපිඩවල සංඝටකයක් ෆොස්ෆරස්. නිරෝගී පෙනුම ඇති නමුත් ඉතා සෙමින් විකසනය සිද්ධ වෙනවා ඌනතා ලක්ෂණ විදිහට. එතකොට විකසනය ප්‍රමාද වෙනවා. කඳන් තුනී වීම, නාරටි දම් පාට වීම, මල් සහ පල හට ගැනීම අඩාල වීම. සල්ෆර්, සල්ෆේට් විදිහට පාංශු ද්‍රාවණයෙන් අවශෝෂණය කරනවා. සමහර ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන් වල සංඝටකයක්. ලපටි පත්‍රවල හරිතක්ෂය සිද්ධ වෙනවා නම් හරිතක්ෂය ලපටි පත්‍රවල බහුලව දක්න ලැබෙනවා නම් ඌන වෙන්නේ නයිට්‍රජන් නෙමේ සල්ෆර්. ඊළඟට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වල ඌනතා ලක්ෂණ. ක්ලෝරින්, ක්ලෝරයිඩ් අයන විදිහට පාංශු ද්‍රාවණයෙන්. ප්‍රභා සංශ්ලේෂණයේදී ආශෘතිය සහ අයනික තුල්‍යතාවය පවත්වා ගැනීමට ප්‍රභා සංශ්ලේෂණයට මේ
ക്ലോറീൻ ക്ലോറൈഡ് ആയ ദാഹക വേണോ. എന്നിട്ട് ഊണ തലാക്ഷേന പത്രം എലവീമ പത്ര ഹലിയാമ കെട്ടി മഹത് മുൽ കേന മുൽ വടാ ദിക്വേനെ അയൻ എഫ് ഇ ധന ദേക എഫ് ഇ ധന തുന വിധിയർ പാശു ദ്രാവണയും അവശോഷണ കരകുന്ന പ്രഭാ സംശ്ലേഷണേതി ക്ലോറോഫിൽ സംശ്ലേഷണേറ്റ സഹ നൈട്രജൻ തീരക്രീമട്ട് യക്കട് എന്താ അയൻ അയന് ഉപകാരി വേണോ. ലപ്പടി പത്ര വല നാരട്ടി അത്ര മെഹിദീത് ഹരിതാക്ഷയ സിദ്ധ വേണോ. സിങ്ക് സിങ്ക് ധന ദേക അയന വിധിയർ പാശു ദ്രാവണയും അവശോഷണ കരുന്ന ബോഹോ എൻസൈമ സക്രിയ കരുന്ന സിങ്ക് മകേൻ ക്ലോറോഫിൽ സംശ്ലേഷണേ സക്രിയ കിരീമ ഡി എൻ എ പിട്ടപത് പ്രതിലേഖനേ സന്ധ അത്യാവശ്യ വേണോ. പാത്ര റെലിവേറ്റീമ പർവവല ദിഗ് അടുവീമ മേ ഊണത ലക്ഷണ. ഈലങ്കട്ട് ബോറോൺ എച്ച് ടു ബി ഒ ത്രീ മൈനസ് വിധിയട്ട് അവശോഷണ കരുന്ന പാശു ദ്രാവണയും ഹരിതപ്രദ സംശ്ലേഷണേറ്റ സഹസാധകയാക്ക വിധിയട്ട് ശൈല ഭിത്തിവല കൃത്യേതി ദായക വീമ പരാഗനാലയ വർദ്ധനേടുമേ ബോറോൺ ദായക വേണമ. വിഭാജക മിയയേമ സിദ്ധ വേണമേ ബോറോൺ ഊണതാവേകത്തി ഘന ചർമ്മവല പത്ര സഹ ദുർവർണവും പത്ര എത്തിവീമ ഘന ചർമ്മല പത്ര എത്തി വേണോ. കാരണം ഇതാ ഘനകം പത്ര എത്തി വേണോ എത്തപ്പോട്ട് ഏക പ്രഭാ സംശ്ലേഷണേ സന്ധാ സുദുസു നെഹ കൊപ്പ കൊപ്പ ധന ദിക സഹ കൊപ്പ ധന വിധിയർ പാശു ദ്രാവണയും സംഹാര എൻസൈമവല സംഘടക ഹോ സക്രിയക്കാ വിധിയർ കൊപ്പ ക്രിയാകരണ. ലപ്പടി പത്ര ലാ കൊല പെഹത്തി വീമ പത്ര അഗ്രേവിയ ലീമ മുല്ലല വർദ്ധന ബാലവീമ സഹ അധികവ മുൽ ബെദീയമട മേ കൊപ്പ ഉന്നതാവ ബലപാണ. മൊലി ബ്ലിനം മൊലി ബ്ലേഡ് അയന വിധിയട്ട് പാശു ദ്രാവണേൻ അവശോഷണേ കരുന്ന നൈട്രജനീയ പരിവൃത്തിയ സന്ധാ മേ മൊലി ബ്ലിനം ദായക വേണോ. കന്ദേ സഹ മുലേ അഗ്രയ മീയയാമ മേരു പത്രവല ഹരിതാക്ഷ ഊണതാ ലക്ഷണ. നിക്കൽ ധന ദിക്കായന പാശു ദ്രാവണയും അവശോഷണ കരുന്ന നൈട്രജനീയ പരിവൃത്തിയട്ട് പത്രാഗ്രേ മിയയാമ മേരു പത്രവല ഹരിതാക്ഷയ. മാംഗനസ് അയന പാശു ദ്രാവണയും അവശോഷണ കരുന്ന അത്തര പ്രഭാ സംശ്ലേഷണേതി അവശ്യ സംഹാര എൻസൈമ സക്രിയ കരുന്ന നാരട്ടി അത്തര ഹരിതാക്ഷയ ലപ്പടി പത്രവല മേ ദക്നട്ട് ലഭ്യമോ മേ ഊണത ലക്ഷണയ. ഇതുകൊട്ട് മേ പാടും മേ പാടുമേ ഹൊന്നി മതക തീയാഗത്തിയുട്ട് അസ്തീനോ സഹജീവി സംബന്ധത സഹ മേ എക്കെ മൂലദ്രവ്യവല ഊണത ലക്ഷണ സഠാന ലിയാകാൻ ഹൊന്നി പാടും കറന്നു.